ඔබෙක්වන්නේ ස්වාධීන් රූපහණී සව සහයිතිය ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් පුවචස රස්ථාල ප්‍රථමේෙන් හෙට අලුයම පහට ඉවර වෙන්න තිබූ වස්නාහිර ඇදිරණීතිය නවවන සඳුදා අලුයම පහතෙක්ම වස්නාහිරින් පිට නොවන ලෙසක් වස්නාහිරට නොයන ලෙසත් ජනතාවට ඇඩි අවවාද ජනජීවිතයට පීඩාවක් නොවී ආර්ථිකයක් අදාළ නොකොට කොරෝණාව වර්ධනය කරන්න ජනපතිගෙන් තීරණ රසක්. කෙළ බින්දුුවේ වෛරසය තිබුණාටත් වඩා බයානකයි සෞඛ්‍ය ඒකම්කයක්්දී පොලිසියේ එකසිය විසි පහකටත් කොරෝනා බව පොලිස් ප්‍රකාශක කියයි. බස්නාහිර අඩු ආදායම් ලබීන්ට පන්දහස්සේ දීමනාවත්... නිරදහයන පවුල්වලට දස දහසක බඩුමල්ලකුත් ඇමති සබ්්‍රී නඩුත් ඔන්ලයින් කරන ලකුණු පිළිපීනේ හතරක් ගෝණට හසු වී මරුට බස්නාහිර පලාතට දැනට පනවා ඇති නිරෝධහයන ඇඳර්නීතිය ලබන නවවනදා අලියම පහදක්වා දිීර්ග කරතිබෙනවා වැක්වීමේ ජාතික ක්‍රියන් විත මධ්‍යස්ථානය ප්‍රධන යුදහමුදාවති ලිතුන ජෙනරල් ශවේද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියයා සිටියා.ඒ අනුව තවත් ප්‍රදේශ කිහිපයකට අල්තින් නිරෝධාන ඇඳර්මීය පැනවෙන බවද මෙහිදී යුදහමතාපතිවරයා නිවේදනය කලා. රජය විසින් මීට දින දෙකකට ප්‍රථම. එනම් ඔක්තෝබර් මස විසිනම්වෙෙන්දා මධ්‍යම රාත්‍රී සිට හෙට උදෑසන පහදක්වා නිරෝධයන් ඇදිරිනීතිය පැනවීමට කටතු කරුන් ලැබෝ. කෙේ වෙතත් පසුගිය දිර දෙකතුළ සහ අද දිනේ වාර්තාාවන කොවිඩ් ආසාධිත්්‍යයන් සහ ඔගේ ආස්ත්‍රෘති්‍යයත් ගැන විස්්ලේෂණයක් කිරීමෙන් අනතුරුව රජේ විශීන් කොවිද දහනම පැතරීමවැලැක්වීම වෙනුවෙන් බස්නහිර පරාතර ක්‍රියාත්මක වන පරිදි හෙට උදෑසන පහ සිට නැවත වතාවක් නොෑම්බ මස නම්වන. එනම් ලැබන සතිය සෞනුදා උදෑසන පහදක්වා නිරෝධාන ඇදිරිනීතිය පැනවීමට කටතුකරුන් ලබන. බස්නාහිර පලාාතත අමතරව රත්න පුර දිශත්‍රික්කයේ ඇහැලියෝගොඩ පොලිස් වසර්මටත්ඒවගේම කුරුණෑගල නග්‍රසබා සීමාවටත් හුලියා පිටිය පොලිස් වසමටත් මේ ආකාරෙන්ම හෙට උදෑසන පහේෂිට නම්වඩඩ උදෑසන පහදක් නිරෝධයන ඇදිරිනීතිය ක්‍රියාත්මක වීමට කටතුකරුන් ලබන. ජනජී විතේයට පීඩා මක් සහ ආර්ථකය අඩාලවී මක් නොවන පරිදි කෝමි් ්‍යාපතිය මර්ධනයටල් ජනාධපති ගෝටාභේ රාජපක්ෂ මැතිතුමා තිරෙන රැසක් ගෙනැතිබෙනවා. නිරෝධාහනය වන්නන්ට දින දාහයකට පසු ප PCR පරීක්ෂණ පැත්තු යුතුයි. එහිදී ආසාධනය වී නොමැති අය දින දා හතරකට පසුව සාමාන ජීවිතයොම කරනන්නේ තර පපිත්තු මවපදෙසල බාදුන්න. හ ැ ක් ෂ තු ප ති ො ක් ධහර කළ. രක් ර චරන . ද ල පරම හන් හරන ප තිපති ර ද ල ධන ැසි රජ පක්ෂ හ හිදී පැවසවා. ත්‍ර ව අරච්චි ෛද රමශ පතරනයන අතවරු ඇතුු පිරිසක් මෙම සහච්චාවට එක්සිටියා දැන් නෞංසුත් කරනවා මේ වගේ කැස්ුණ මේම තියෙනවනම් ඉමටම ඉස්පිරිතාහට යන්න කියලා මේක වැරදී. මෙහෙම ඉස්පිරිතාලට යන්න ගියෝත් මුල්ල ඉඳලා එය අ්‍රීවීලරහකයයි බස්සහකයයි කාරිකයයි හොස්පිටල් ගිහිල්ලා ඕPDඩ එක ඉඳලා මේ සිිස්ටම් එක අපි නවත් අන්න ඕන. අපි කියන්න ඕනේ එහෙම සිම්ටම්ස් තියෙනවනම් ඉමීඩියටලි එයත් එයාගේ පවුලේ ඇත් ඉන්ඩලා නම්බස්ටික් දෙදන්න ඕන ටෙලිෆෝන් කල්ලක න්න මට මෙන්න මේ සිම්ටම්ස් තියනවා. එතකොට අපිට පුළුවන්වෙන්න ඕන ගිහිල්ලා ටෙස්ට එකක් කරන්න. අවශ්‍ය නම් අපේ එමලන්ේකාහරි හොස්පිට්ල එකට ගෙනිය අන්න උන්ගක් වෙලාට මනිස් විතාන් මේ උන ගමන් හොස්පිට් ලකට යනවා එක අනවාරෙන්ම නවත් අන්ඩ ඕන ගෙදර එකොල්ලො කොරන්ටයින් කල්ලා අපිට දැනුන් දෙන ක්‍රමවේදයක් හ එක හිට පස්ෙ ගිහිල්ල ටෙස් කරන ක්‍රමවේදයක්. ගන්න ඕ මේ අපි ආණ්ඩුවෙන් දාාපු වෛලසයක් නෙවෙයිනි ලෝකෙටම බලපාපු සෞඛ්‍ය ප්‍රශ්නයක්. එතවට මේකෙදී ජනතාවට ලොකු වගකීමක් තියනවා. එය මේ වගකීම කරේ නැතිහින්දන්නේ මේ වගේ තත්ත් එකකට අපිට මුහුණ දෙන්න ඕනේ කියන්ඩ ඕන එකක් අපි කරන්න එමකක්ද කියන එක දැන් ඇත්තවශෙන්ම කොරන්ටයින් කරන්න කිව්ම ඇයි කොරන්ටයින් කරන්න මුලු ෆැමිලේකම කොරන්ටයින් විය යුත්තයයි. ඒ කාරණ. පැහැදිලිව ජනතාවට කියන්නට ඕුණ. දැන් අපි දක්කන දවස් තුොනක කෆ් එකක් දම්ම ගමම්ම ඔක්කෝම කොහොමාරී එහම යන්න ගියා. ඉතින් ඒ තරම් ඉලෙස්පොන්සිබ වනාම මේක ආණ්ඩුවකට විතරක් මේ වගකීම දෙන්නට පුලුවන්ක මක් නෑ. මේ සැලැස්ම හරියට ක්‍රියාත්මක වුුණොත්. ඒකම ජනතාව ඒ වගකීම හරි විදියට කියන් අපි හෝම් කොරන්ටයින් කරන්න කියලා දැම්මයින් පස්සේ. පොලිසියයිIPචයිතුයි ඇල්ලා යනකං ඉදලා මිනිහ ගෙදරරිංගියෝත් එක වැඩක් නෑ එතකොට ඒ වගකීමඇය ගණ්ඩෝඕන පති මෙ මේවා තමයි ජනතාවට එක්ස්පලන් කරන්න ඕනගිහිල්ලා නිරෝධහන ඇඳර්නීතිය පැනවීමත් සමඟ බස්නහිරපලාාතේ අඩු ආදෑම්ලාබී ජනතාවට රුපයල් පන්දහස්සේ දීමනාව නැවත ලබාදීමට රජය පීවර ගෙනතිබෙනවා. නිලෝධනට යොමුකර ඇති පවුල් සඳහා රුපියල් දස දහසක සහනමල්ලාක් ලබාදීමද අකන්ඩව සිදු කරණු ඇති. බස්නාාහිර පලාතේ කොළඹ ගම් පහසහ කළතරයන දිස්්‍රික් වල ජියවනපාය අයමි වූ සහ සහන ලැියුතු බවටහුනාගත් පවල්සඳහා රුපියල් පන්දහසක දීනාව ලබාදීමට රජය කටයුතු කරති වෙනවා දිවෙන පුර ෞඛ්‍යබධාර ීරනේ මත් නිවස්ත්‍ර නිරධහනයමකර ඇති සියලු පවුල්බැනුවෙන් රුපියාට සදහසක සහනමල්ලක් ලබාදීමට අකන් ඩවසදු කරවා දිස්්‍රක්ලේ කම්මරුන් ප්‍රදශලය කමරු ග්‍රම නිදධහරින් ගමියය කමටු සහ ආරක්ෂක අංශ ඔසේ සබන්ධි කරන සිදු කරමින් මෙම සහන ලබදීම ක්‍රියානක බයි රජේ පෝති පාත. ද රන්නේ ඇදරිනතය ක්‍රියාත්ම කවන පදේශවල ජනාවෙනුවෙන් අර්්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවස්ස ොස් අලවිකිීම කකමවේදේද යාලි ක්‍රාත්ම කිරීමට නීමතයි ඇන්දරි නීතිය ක්‍රියාත්මක ප්‍රදශවල නාවට සිය කුෂිරමිටයුතු පත්වාගනයාමට කිසිදු බාධාවක් නොැති බවද රජය දැ නොදනවා. සෞඛ්‍යරක්ෂදන් නොමන ලෙස හැසරීමෙන් බරපතර තත්වයක් උද්ගතවී හැකි බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. පක්ෂණ සිදු කළ අය එහි ප්‍රතිඵර ලබෙනතෙක් සංචරණයෙන් වැලකයුතුවයි. සැක සහිත අට රෝහල් වලට නොගොස් උපදෙස් ලබා කැනීමට නහ දුරකත ලංखයක් ද හඳුන් වාදනු ලෙබවා. සහ ෑල ොട ോ් රෙන් තාාවන සාධයන්ගේ ංख්‍යාව මේ වෙන කොට, හදදහස සීමමාව ඉක් ගුස්තිෙන බව සෞඛ්‍යශ प्रකාශ කරනවා. ඒත්කම හැට එහකට වැඩි පි ක් ෝ කට යතු තාමත් සාර්ථක වසන් කල මන්ගේ නිවෙ බ පිටක්ත් වෙලා ලා කියල ෞ්‍ය ශ प्र්‍රශ න. ඒත්. ඒ දද පරික්ෂ දහසකට වැඩි සංඛ්‍යයාවක් කරන්න අපේ සෞඛ්‍යංශ කටයතුළලා. මේ තොරතුරුත් එකක් අපි අදත් සූදානම් අපේ රටේ කරෝුණාව සම්බන්ධයෙන් අලුත්තුරතුරු ඔබට අර්ගෙනයන. ඇදිිනීතිය පවත්නා කාලය තුළ ම රෝගලක්ෂණයක් පහල වුණොත් සාමාන්‍යයෙන් ඔබ කරන රහලක්වෙත ගමන් කිරීමයි මෙහිදී සමහරවට ඔබ අන්නයටත් හෝගේ පැතිරීමට හැදි වාහකයක්න්න පුළුවන් මොම යෝජනා කයෙන්වා දුරකතන අමතා උපගේතිය ප්‍රශ්නය ඔුන්ට කියන්න. බිඳවයි එකයි එකයි හතයි. නමයයි හයි හයයි තුනයි හයි හය. එවිත ඔවුන් ඔබ වෙත සෞඛ්‍ය කාර්මණ්ලියයක් යොමු කරනවා ඔපබට PCRR පීක්ෂණයක් කිරීමට අවශ්‍යනම් ඔවුන් එම කටයුතු සදා යොමු වවා. ඔබට කළිය ුත්සේ වෙහිප්‍රචිපල යනකං ඉවසට වී ගත කිරීමයි. මාධ්‍ය හමුව විශේෂ ප්‍රශක කමි සෞඛ්‍ය අමත්‍යශ ලෙකම්මනයා මේ බව සඳහන්ලේ ඔහ ෞදරටත් කියා සිටේ මෙවර පතිරයන කරුණ වෛරසය පෙරට වඩා බලවත් බයි. ර ඇවී තිබෙන වෛයිස් ප්‍රබේදය ගිය පාරකනව මේක අලුත්න වෛරස් වර්ගය සස් වර්ගේ තව සබ්ඩූපයක් B142 කියලා. භයනක ලක්ෂණයයක් තියෙනවා. කෙල්ල බිඳුවක වෛරස් ලක්ෂයක්ත් තිබන මෙවා අයි මිලියනේ බිලිනේ දක්කා වැඩි වෙලා තියවා. වෙන ගට වඩා වැඩි සම්භාතාවයක් තියෙනවා ඔබට ආසාධීතයක්වීමට. වෛරසට වේගෙන් ගමන් කරන්න පුොළුවන් ඔබත් ගමන් කරන්න ගත්තුොත් ඒ වේගේ දෙගුණ ෙගුණු වේ සමහට ල් රට පැතිරන්නේ ට තියෙනවා. ඒදින තුළ නව ආසාධීන් ෙසේතිස් නවද දෙකු හුලා ගැනු. න් රෝගීන් වැඩම සංඛ්‍යාවක් වාර්තාාවනේරත්න ප්‍රතිදිශ්‍රක්කයෙන් එම සංක්‍යාව විසි අටක් කළත්ත්‍ර දිස්ශ්‍රික්කෙන් රෝගින් විසි දෙනෙකුද වවන්‍යාවෙන් රෝගීන් කොස් දෙෙකුද කෑගල්ලෙන් දස දෙෙකුද ගල්ලෙන් හතර දෙෙකුද වාර්තාාව විති වෙනවා. නිරෝධහන අධ්‍යස්ථාන වලින් වාර්තාාව රෝගී සංඛ්‍යාවප පනශ්නාවයක් මෙ අතර පොලිසිේ එකේ විසි පස්තෙකට කරුණන ආසාධන වී ඇති බ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලා. ශ්‍රී ංකා පොලිසියේ පොලිස්සනධාරීන කෝවිට ආසාජිත් සංඛ්‍යාව එකසේ විසිපහක් දක්වා වර්ධනය වෙලා ති නො කෙසේ වෙතත් මේ වර්ධනය වනේ දැනැට නිරෝධයන මධ්‍යස්ථානවල රඳ සිටින පොලිසනධාරීන් අතරින් එම නැතුව පොලිස්ථානෝවල රාජකාරි කරණ එනෙමේ ඔවුන් සම්බන්ධයෙන් දැනට අදාළ ප්‍රතිකාර ලබාදමින් පවතින. වගොඩ ඇඟළුම්හලේ කොවි් පපකරේ අද උදැසනවටින් විට ආසාධිීන් සංඛ්‍යාව හදහස් සකස අසූ පහක්, ඉන් එක්දහ සතලස් රෙක් දෙනෙකු ඇඟලුම් කම් හල් සේවකයන් ඉතිරි හයිදහ සැකස හතලස් හයි දෙන එම කොවිඩ්පකරට සම්බඳ අයයි. මෙ අතර මෙටින් හමූ සස්ත කරන ආසාධීන් සංඛ්‍යාව දසදහස් හයසිය හැටතුනක්, ඉන් පදහ සත් සේතිස් අටදෙකු මෙම විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිරනවා. සැක සහිතව වෛද්‍ය අධීක්ෂණයටතේ පසුවන සංඛ්‍යාව හාරසය පහක් රෝගීන් හරදහස් නවසේ පස් දෙෙකු සුේලබාසිරනවා. දින තුළ පමක් සවේ බරහල් වලින් පිටවගේ සංඛ්‍යාව පන්ස හයක් මරටින් වාර්තා වූ සමස්ත කරුණාමාමන සංඛ්‍යාව විසක්. ඒයේ දිනේ තුළ PCR පරිීක්ෂණ දසදහස් පන්සය දහයක් සිදුකරති වෙනවා. මෙතැක් සිදුකරඇති සමස්ත ප PCR පරීක්ෂණ සංඛ්‍යාව, පන්ලක්ෂ දොස්දහස් හත්සිය තිස් පහක්. මේවනට නිරෝධහ ද්‍යස්ථන හැක් තුළ පුද්ගලින් හාරදහස් නවසය අනු දෙෙු නිරෝධහැ නවෙමින් සිටනව ළඹ හැුණුවිට කරෝනා රෝගින් සහ ඇැන් ප්‍රමාණවත් නොනොබවට සිදුකරෙන ප්‍රචාර අත්ත්‍ය බව සෞඛ්‍යංශ පපසනවා. රෝහල්වල සිරෙන ආසාධීන් හැකිඉක්මණ දහස් කරන බවට. ඇතැම් මාධි ගෙනගේ ප්‍රචාරද අසත්‍ය බවයි සෞඛ්‍යංශාවධරනය කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යන්සේ මේ අවස්ථාවේදී කටයුතු කරති බෙන්නේ රෝහල් ගතවසිට සේ ලබා. රෝහලින් පිටවීමට නියමිත රෝගීන් සහ නිරෝධාන මධ්‍යස්ථානවල නියමිත කාලසීමාව සම්පූර්ණ කරන සිටින පුද්ගලයින්, ප්‍රමා්දයකින් තොරව එම ස්ථානවලින් නිදහස්කර ගැනීමට අවශ්‍ය කටයුතු. සෞඛ්‍ය මාත්‍යන්සේ විසින් කරන බවයි. රෝග මරධනයට සමාජය සූදානම් වියේතු ආරය පිළිබඳ අදහස්තක් වන ලෝක සෞඛ්‍ය සංගවිධහනයේ ප්‍රතිශක්ති කරනය පිළිබඳ අසයනු කලාපේ හිට පුඋපදශක වසංගත රෝග විද්‍යාඥ නිහ අබේ ංම හතා මේ කරනා වසංගතය මි දෙන්න අපිට නිශ්චිත වශයෙන්ම එන්න තක් අවශ්‍ය වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ෝචනය අපිට කියනවා මූලාශ්‍රයේ හොයාගන්න බැරිනම් ඒ කියන්නේ මාජ ගත පැතරීමක් තියන පුළුවන් කියේර. දෙන් මේ වෙනකොට අපි බෙනුවන් ගොඩ පොකුරේ අපි මූලාශත්‍රයේ හරියටම දන්නේ නැත්තං. ඒකම දැනට වාර්තාාවෙන රෝගීන් සියලුම දෙනාගේ මූලාශත්‍රයන් පිළිබඳව අපිට නිශ්චිත අවබෝධයක් නැත්තං. මහිතන්නේ වඩාත්ම වැදගත් වෙන්නේ මේ වෙලාවේ අපේ සමාජගත පැතිරීමක් තියෙනවා කියලා වැඩ කටයුතු කරන එක. ඒකෙන් වෙන්න පෙරසූදානමක්. ාද තු ැ චාර වරන පැ ීම ද රෝධහ ීති අකුරටම පිළිපදදි තු ල ම ද ක් ක්ෂකර ග ධරනය කන. ංචාරක වෙළදාමේ දන සියලුම දෙන. අවධානෙන් තොර දගර යියතු ඒවාගේ නීෝධායන දැඩුව පිළිපද තුන විශේෂෙන් වර ු. ඇදරත බය තබාගැනින් වැනි කාරණ පිල්න් සැපිමත් වන ඒගේම මුදල් ස්පාර්ච කිරේදී ආරකිත ක්‍රමාණු ගමනය කරට සිද්ධ වවා. රෝදාය නති කඩගොත් මේ සංචාරවෙලද නර පුදගලයන් ඊට එඒේව දඩ නීතිම ක්‍රියාමාර්ග දන්නත් දවලපටියේ ප්‍රදේශලකම් කොට්ටාශය කරන රෝගින් වර්තාාවීම මේවන විට අඩුවමින් පතින බව එම කෝාශේ ොවි-19 සමලචන මිට සේ හෙලබුණක් දියවලපිටේ ප්‍රදශලයකම්කාරයාලයේද ඒ පත් වන රජාමත්ත ඉදිි කන ුදමතාවගේ ප්‍රහනත්ව. ොින් මතතියා ගන්න මේ වෙලාවෙයි අපි හැම කෙනෙක්ම අපේ සංචරණයන්ට සීමාවන් පණවාගත යුතුමයි. එම බුණොත් අපිට පුළුවන්වයවි මේ කොරෝණාව සංසරණේ වන සීමාව පට්ටු කරගන්න. අපි එකට එකතු වෙලා මේ කොරෝණාව පරාධකරමු අනිවාරයම. මෙෙන දැල් ලැබුණු පෝතාක්. හවත් කොරෝණ ආසාධිතන් එකසි අනු තුන්දනකු හඳුනාගෙන තිබෙනවා. ඉන් එකසි අසු හදදනකුම පෑලිය ගොඩ කොවිට් පකුරෙන්. ඉතිරි හයිදනා නිරෝ දැන අමධ්‍යස්ථානවලින් හඳුනාගත් බවයි රජය ප්‍රති දෙපර්මේන්තුව නිේදනය කරන්නේ. කොමවිD-19 වසගත හමුවේ දිවේ සල්ලු බිහර විහරස්ථානවල පිරිච් සග්‍රානා කරන ලෙසට අග්‍රමාත්‍ය මහින්දරාජපක්ෂ හතා මහා සංගරද්‍යයෙන් විශේෂඉල්ලීමක් ඊසිදු කලා. ්‍ර මತ ವරගේ ප ස් මත, හිಂදු ತೋලික හ ಸ್ලාಾ ಆගම ස්್ථනವලද, ආගමික ආශර්වාද පූජාවන් පැවැත් ීමට ඉල්ලා සිරින බයි, බුද්ධ ශාසන ආගමිකහා සංස්කෘති කටතු අමත්්‍යශය නිවේදනය කරන්නේ. පෘතු වී තලයම අනුතුරට හෙලාඇති COVID-19 වසගතත්වය හමුවේ මුළුමහත් ලෝකයේ සහ ශ්‍රීලංකාද්‍යපය මුදවාගැනීමට සෑම වහර ්‍යහාරස්ථානයකම මානුභාව සම්පන්න රතන සූතවය ජොර පිරිත සහ ජයපරිත සජ්ජයනා කරන ලෙස, අගාමාත්‍යය මහින්දු රජපක්ෂ මහතා මහා සංගරත්නයෙන් විශේෂ ඉල්ලීමක් කලා. අලියම් කාලයේදී සහ සවස්කාලයේදී මෙම පිරිත්සජායනා වංසදු කරන ලෙසයි, අග්‍රාමාත්්‍යවරයා මහා සංගරාත්නයෙන්ඉල්ලාතිබනේ. එසේම කොවිD-19 මසංගතයෙන් අත්මිදීම අරමුණු කරගනමින් හිදු කෝවිල්වල ආශිර්වාද පූජා සහ කතුෝලික් හා ස්ලාම් ද්‍යවස්ථානයන්හි ්‍යඥාම මෙහයන් පාවත්තන ලෙසද අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වෙතින් ඉල්ලා අතිබෙනවා දෙවන පැරකුම් රජ දවසින් පසු ඉතිහාසේ පළමු අරට රාජ්‍ය අනුග්‍රහයකත්ව යටතේ පණු පැවීමේ මංගල්ලය හා කටින මහා පින්කම පැත්වීමට සැලසුම් කරතිබෙනවා කටින චීවරය විවීමේ කටයුතු මැදිරිගිිය බිසෝපොරදී අද ආරම්භ කෙරුණා. රාජ්‍ය අනුග්‍රහයි යටතේ කටින චීවර පණුපෙවීම සහ කටින මහා පින්කම ලබන හත සහාට යන දෙදින තුළ යිතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වෙනවා. රාජ්‍ය කටින මහෝත්සවය සඳහා කටිනචීවරය නිර්මාණය කිරීමේ වගකීම පවර ඇත්තේ බතික් අත්‍යන්ත්‍රෝලෙදිස්සාහ දේශය ඇගලුමත්‍යංශවයටයි. අධපති ොහ ේ රජ පක්ෂ මැතිතුමා රජමතය ෑ සිරිජසේ ක්‍රමහතාාවත කட்டிින චීවරය සඳහා නோල් බාරදීම පසුගේදා සිදු කලා. ය අනුව කටින චීවරය විවීම සඳහා වශ්‍ය වන කපු නோල් ප්‍රධානය සහ චீවරය விවීම மංකல்லயே ඇරபීම මැදිරිකිරිය බිසෝපුර පිහිටි දේශී අත්‍යන්त्र්‍ර නිෂ්පාධන ආතනයේදී රජමාතය දෑ සිරිජෑසේ ක්‍රමහතාගේ ප්‍රධානත්වෙන් අද සිදු කරුණ. ඒ මැදිරිකිරිය බිසෝපර ගම්ம்பසයන්ගේதாයත්වேன். ආශිර්වාද මත්තියේෙම වැඩසටහන ආරම්භ කරුණේ. හිට පුචනාධිපතිය මෛචපාල සිරිසේන මහතාමෙන්ම පරාජ්‍ය මාතවරුන් වන සිරිපාල ගම්ලත් සහ, රෝෂාන් රනසිං යන මහත්තතුරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. පවත්නා තත්වවැයටට ඔන් Onlineයින් ක්‍රමය යොදා ගනමින් වැදගත් ඩඩු ඇසීම සඳහා මෙවන් විට සාකච්ඡාස්සදු කරන බව අධිකර රමාත්‍ය අලිසා බ්‍රිමහතා පවසනවා. ුත්කඩේ විී සංකර්ණය විශබී චහරණය කිරීමේ අවස්ථාව ටෙක්වවෙමෙනු, ඒ මහතා මේ භව කිය්‍යයා සිට. පස්න ොහිට පාත හර ේෂ්්‍රන ච්ච පොලිස්පති දේශබඳු තෙනකොන් හතාද මෙමවස්සාාව ටෙක්ව ටා. ප්‍රදශ පිරු කල දිග ම මේක පවත්වාගේ හ පලව ප්‍රදවර ර ම ක පි ලා පොරත්තු වන්න අලු තාක්ෂණය ත එක්කමක කොහොමරගෙනයන්න කියෙක ම විශේෂය අග්‍රවිශ කොරතුම ම සාකරත කරගෙන යනවා කහම මේක ඔන්ලන් ර්ගෙන් වැදගත් නඩුවක් හරියහන්න කියක. එහන්දා තාක්ෂණය උපයෝක් කරග අපි මේ රට දුවන් උත්සාහ කරන්නට නත්තන් අපි සම්පූර්ණයම පහලදාලා නවත්තන්න බෑ ඒ අතර තුරති සෞක තාමත් බැදගත්. සමගෙන ස්වාදීනරූපණනි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්තනවා. අපගේ මේළඟ ප්‍රධාන පත්විකාශ රාත්‍රී නමයිතියට බලාපොරොත්තුවන්න.